ලොකු පොඩි කවුරුත් කැමති රස කෑමක් මාළු මිරිස් පුරවා බෙදීම අපේ අම්මා channel එකේ මේ වගේ මාළු මිරිස් බදින තුන්වෙනි වීඩියෝ එක සහ තුන්වෙනි ක්‍රමය ගෙදර පුංචි පාටි එකකට එහෙම නැත්නම් විශේෂ උත්සව අවස්ථාවකට මාළු මිරිස් ලස්සන පාටට බදින හැටි විශේෂ ටිප්ස් කීපයක් සමග කියලා දෙනවා කලින් මං ඔයාලට කියලා දුන්නේ මාළු මිරිස් පදිනකොට පුංචිව තෝරගන්න කියලා. මොකද අපේ තාච්චියේ ලොකු ඒවදාන්න ඉඩ නැහෙනේ. පුංචි මාළු මිරිස් නැතුව ලොකු මාළු මිරිස් හම්බුනොත් මොකද කරන්නේ? මෙන්න ඒකට විසඳුමක්. ලොකු මාළු මිරිස් පුංචි කරලා බදින හැටි අද මං ඔයාලට කියලා දෙනවා. ඒ වගේම මේ රෙසිපි වීඩියෝ එක බලලා මේකට කැමති නම් ලයික් එකක් දාන්න ඒ වගේම ඔයාගේ යාළුවොත් එක්ක හැකිතාක් ෂෙයා කරන්න රෙසිපි එක ගැන වටිනා කමෙන්ට් එක වීඩියෝ එක ඇතුලින් සඳහන් කරන්න අයිබෝන් අපේ අම්මා YouTube channel එකට ඔබ ආදරෙන් පිළිගන්නවා පුංචි මාළු මිරිස් කරල් 8යි ලොකු ඒව 6යි මේ මාළු මිරිස් කරල් ප්‍රමාණයට තමයි අද මේ ෆිලින් එක හදන්නේ ඒකට මම ලොකු ටින් මාළු එකකින් භාගයකට චුට්ටක් වැඩි වෙන අරගන්නවා පුංචි කෑල්ලක් අඩිය ඉතුරු වෙනවා ඒ කෑල්ලත් ඔයාලට පාවිච්චි කරන්න ඕනේ නම් ඔයා මේක එකතු කරන්න අල ගෙඩියක් අඩු කරගන්න අපේම channel එකේ අලතම්බන ලේසි ක්‍රමය මං කීප වතාවක් කියලා දීලා තිනවා අදත් මං ඔයාලට මතක් කරන්නම් අල ටික හොඳට මඩ යනකම් හොදලා දෙකට පලා ගන්නවා ඊට පස්සේ පොඩි සල්ස් පානක මෙන්න මේ විදියට කපපු පැත්ත උඩට හිටින විදියට තියා ගන්නවා ඊට පස්සේ අල ටික වැහෙන්න වතුර දාලා වාෂ්ප එළියට යන්නේ නැති වෙන්න හොඳට තදින් වහලා ගින්දර මීඩියම් හීට් එකේ තියාගෙන තඹ ගන්නවා. දැක්ක නේද? ගෙඩිය පිටින් අලේ තම්මනකොට ගොඩාක් වෙලා යනවා. මේක ටක් ගාලා තඹ ගන්න පුළුවන්. දැන් දෙවෙනි ටිප් එක. අල ගෙඩිය මේ වගේ දෙපැත්තෙන් තද කරලා ඇල්ලුවම ලස්සනට ගැලවිලා එනවා. ඊළඟට මේ අල ටික අතින් පොඩි කරගන්නත් පුළුවන්. මම පුංචි උපකරණයකින් ඔයාලට කරලා පෙන්නන්නම්. මේකට කියන්නේ පොටැටෝ රයිස්. අපේ අම්මා channel එකේ මේ වගේ පුංචි පුංචි උපකරණ කොටාරියක් හඳුන්වලා දීලා තියෙනවා. විලඳ දැන්නීමක් නෙමෙයි. ඔයාගේ මුළු තැන්ගෙට මේ වගේ උපකරණ එකතු කරලා තියාගන්න. කොච්චර ඉක්මනින් මේ වගේ වැඩ කරගන්න පුළුවන්ද? දැන් අපිට ඕනේ කරපිංචා, ගම්මිරිස්, ලොකු ලුණු ගෙඩියක්. ඔයා ළඟ ගරම් මසාලා තියෙනවනම් මේකට එකතු කරගන්න. ගරම් මසාලා නැත්නම් කරදමුංගු 2යි, කරඹු නැටි 5යි හොඳට කුඩු කරගෙන කුරුඳු පොතු කෑල්ලක් එක්ක තෙලට දාගන්න. කිතර තියෙනවනම් කහ චුට්ටක් එකතු කරගන්න. තව අපිට චූටි දෙහි කෑල්ලකුත් ඕනේ. ඊළඟට ලුණු කුඩු තේඳි භාගයක් ඕනේ. මේ තියෙන අපිට ඕන වෙන දේවල් වීඩියෝ එක පෝස් කරලා ඒකේ වෙනවත්තලා බලලා ලියාගන්න. වීඩියෝ එක යට ඩිස්ක්‍රිප්ෂන් බොක්ස් එකෙත් තියෙනවා. අපේ අම්මා හැමදාම පුරුදු කරා වගේ කරපිංචා ටික චූටි වෙන්න කපා ගන්නවා තෙලට දාලා බැදලා අපි මේක කන්න ඕනේ නිසා. ඊළඟට අපේ ටින් මාළු ටික හොඳට පොඩි කර ගන්න ඕනේ. ටින් මාළු නැත්තම් ඔයාලට සාමාන්‍යයෙන් කෑලි මාළු තියෙන තලපත් හරි පරාමාළු හරි වතුර චූට්ටකුයි කැමති තෙල් වර්ගයකුයි ගම්මිරිස් සැට ටිකකුයි දාලා තම්බල පොඩි කර ගන්න. දැන් පොල් තෙල් මේස හැඳි දෙකක් විතර දාලා කරපිංච බැද ගන්නයි යන්නේ. මේ වෙලාවේ මම රම්පෙ කෑලි දෙකකුත් එකතු කරනවා. කරපිංච අපි කන්න ඕනේනේ. ඒ නිසා හොඳට බැද ගන්න. දැන් අපි කොටු කපාගත්තු බීලුණු ගෙඩියත් මේ වෙලාවේ එකතු කර ගන්නවා. දැන් ලුණු චුට්ටක් මැලවෙනකන් විතරයි පදින්නේ. මේ වෙලාවේ කොටාගත්තු ගම්මිරිස් තේහෙන්දි භාගයක් එකතු කරනවා. මේ වෙලාවෙම කහ කුඩු තේහෙන්දි කාලක් එකතු කරනවා. අපේ තින් මාළු එකෙත් ලුණු තියෙනවනේ. ඒ නිසා ලුණු ටිකක් ඉස්සෙල්ලා දාගන්නවා. දැන් ගරම් මසාලා පුරෝපු තේහෙන්දක් එකතු කරනවා. ඔයට ගරම් මසාලා නැත්නම් චිකන් කරි පවුඩර් එකතු කරගන්න. එහෙමත් නැත්නම් මං කලින් කිව්වා වගේ මෙන්න මේ වෙලාවේ කරදමුංගු කරාබු නැටි කුඩු කරලා දාගන්නවා. ඒ වගේමයි කුරුඳු පුතු කෑල්ල කුඩු කරන්නේ නැතුව දාගන්නවා.
දැන් මම රස බලනවා දැනට රස ඇති මේ වෙලාවේ තින් මාළු ටිකක් එකතු කරලා හොඳට කලවම් කරගන්න ඕනේ ඔයාලගේ චීස් තියෙනවා නම් චීස් පෙති දෙකකුත් එකතු කරගත්තොත් ගොඩාක් රස වෙනවා චීස් පෙති නැත්තම් ප්‍රශ්නයක් නැහැ චීස් පෙති දෙක දාලා හැන්දෙන් කලවම් කරනකොට ගානට දිය වෙනවා අල ටික දාගන්න කලින් ලිප ඕෆ් කරන්න ඕනේ ඔයා කැමති නම් මේ වෙලාවේ අලගෙඩි දෙකයි අර ඉතුරු වෙච්ච සැමන් කෑල්ලයි දාලා කලවම් කරගන්න. දැන් හොඳට කලවම් කරලා රස බලනවා. දැවිලි චුට්ටක් මදි වගේ තව ගම්මිරිස් 3 හැන්දක් විතර එකතු කරනවා. අන්තිමට ලුණු ගම්මිරිස් දැම්මනේ. ඒ නිසා හැම තැනටම කලවම් වෙන විදිහට හැඳි දෙකකේ මේ වගේ මං හොඳට කලවම් කරගන්නවා. මේ වෙලාවේ මම රස බැලුවා ලුණු චුට්ටක් මදි වගේ ඒ නිසා ලුණු ටිකක් දාලා හොඳට කලවම් කරනවා මෙන්න මේ වගේ දැන් පුංචි දෙහි කෑල්ලකින් දෙහි චුට්ටකුත් එකතු කරනවා දෙහි කොටාක් දාන්න එපා දෙහි ටික මිරිකුවට පස්සේ හැඳි දෙකෙන් හොඳට කලවම් කරගන්න ඕනේ නැත්නම් තැන් තැන් වල ඇඹුල් රස තියෙයි ඊළඟ ටිප් එක තමයි පැතලි පිඟානකට දාලා නිවෙන්න තියෙනවා ලෝකයේ වැඩිම දෙනෙක් සිංහලෙන් උයන් ඉගෙනගෙන Facebook හරහා 10000 ගණනින් ෆොටෝ සෙවන වැඩිම සබ්ස්ක්‍රයිබර්ස්ලා ප්‍රමාණයක් ඉන්න ශ්‍රී ලාංකික අපයම්මා චැනලයේ සමග ඔබත් එක්වන්නට නම් Subscribe බටන් එකයි ඊළඟට තියෙන පුංචි සීනුවයි ප්‍රෙස් කරලා ඊට පස්සේ එන All කියන බටන් එක ප්‍රෙස් කරන්න දැන් මෙතන පාම්පිටි කූප භාගයයි මේ තියෙන්නේ කෝන්ෆ්ලා කෝන්ෆ්ලා කූප භාගෙකුත් අරගන්නවා කෝන්ෆ්ලා නැත්තම් පාම්පිටි කූපයක්ම අරගන්න මේ භාග භාග දෙකට බිත්තර එකයි දාගන්නේ පළවෙනි ක්‍රමයට ඔයාට මේක බිත්තර නැතුව වුණත් බෙදගන්න පුළුවන් දැන් මම පාම්පිටි කෝන්ෆ්ලා දෙකම එකතු කරලා කලවම් කරගන්නවා ලුණු තෙහෙනි කාලක් එකතු කරනවා ලුණු ගොඩාක් දාන්න එපා දැන් එක පැත්තකින් වතුර වක් කරන ගමන් අනිත් අතින් හිමී හිත කලවම් කරනවා මෙන්න මේ වගේ සාමාන්‍ය ගානකට උකු වැක්කිරෙන බැටේ එකක් එනකොට වතුර දාන එක නවත්තන්න මේ බලන්න සාමාන්‍ය ගානකට උකු ගතියක් තියෙනවා අද මම ක්‍රම දෙකකට බදින නිසා ලොකු පොඩි මාළු මිරිස් වර්ග දෙකම ගෙනාවා ඔන්න ඊළඟ වැදගත්ම ටිප් එක සමහර මාළු මිරිස් තියෙනවා ඇතුළ ගොඩක් ඝනකමයි ඒ වගේවා වැද්දට පස්සේ චුට්ටක් හයියට තියෙනවා ඒකට මං ඔයාලට වැදගත් ටිප් එකක් අද කියලා දෙනවා ඔයා පාටි එකකට මාළු මිරිස් බදිනවා නම් දවසකට හරි දවස් දෙකකට හරි කලින් ගෙනල්ලා ෆ්‍රිජ් එකේ දාන්න නැතුව එළිය තියලා තියන්න එතකොට මෙන්න මේ වගේ උඩ හරිය ඇකිලිලා තිනවා මේ බලන්නකෝ අතින් මේ වගේ පොඩි කරන්නත් පුළුවන් දැක්ක නේද එතකොට අපිට මේ විදිහට කපලා ඇතුලේ තියෙන ඇට ටික එළියට ගන්නත් ලේසි ෆිලින් එක ඇතුලට දාගන්නත් ලේසි මං ඉස්සෙල්ලා පුංචි එකේ පෙන්නන්නම් මෙන්න මේ වගේ ඇඟිලි දෙකක් උඩින් තියලා පොඩක් මාළු මිරිස් එක ඇඩ් කරලා ඇතුලේ තියෙන ඇට ටික මෙන්න මේ විදිහට පොඩි පීයකින් කපලා අරගන්න පුළුවන්. පීයක් නැත්නම් නියපොත්තෙන් උනත් කඩලා ගන්න පුළුවන්. ඇට ටික එළියට ගත්තට පස්සේ අනිත් පැත්ත හැරවලා මේ විදිහට තට්ටු කළාම ඉතුරු වෙලා තියෙන ඇට ටික එළියට ගන්න ලේසි. දැන් උඩ ඇඟිලි දෙක තියාගෙන ඉන්න ගමන් පොඩි හැන්දකින් මේ වගේ ෆිලින් එක ඇතුලට පුරව ගන්නවා. ඔයාට පුළුවන් හැන්දෙ මිටෙනොත් ඇතුලට තල්ලු කරන්න. එහෙම නැත්නම් ඇඟිල්ලෙන් මේ වගේ කද කරන්න පුළුවන්. දැන් ඊළඟ වැදගත් ටිප් එක තමයි මේ වගේ හොඳට තද කරලා ඉවර වෙලා වැඩි හරිය අයින් කරලා උඩ තියෙන තෙල් ටික මෙන්න මේ වගේ පිහදන්න ඕනේ. ඇයි දන්නවද? මේකේ උඩ තෙල් ගෑවුනාම පිටි බැට එකකට මේක උබනකොට පිටි ටික හරියට අල්ලගන්න නැතුව ලැස්සලා යන්න පුළුවන්. මේ ක්‍රමයට මම පුංචිව ඔක්කොම ටික පුරවගත්තා. දැන් මම ලොකු කැරල් ටික පුරවන්න යන්නේ. කලින් වීඩියෝ එකේ මං කිව්වා පුංචි මාළු මිරිස් හොයාගන්න කියලා. ඉතින් මාකට් එක පුරාවටම ගිහිල්ලා පුංචිව හොයලා හෙම්බත් වුණාම මෙන්න ඔයාලට විසඳුම. ලොකු මාළු මිරිස් ගෙනල්ලා මේ වගේ කෑලි කෑලි වලට කපා ගන්නවා. හරි ලේසි. ඊළඟට ඇතුලේ තියෙන මගේ මේ වගේ පුංචි පිහියක් දාලා හිමී හිට කපලා අර ගන්නවා මෙන්න මේ වගේ. අය බලා ගන්න.
දැන් මේ ඇතුලේ තියෙන මදේට මොකද කරන්නේ? එළවලු ව්‍යංජනයක් වෙනකොට ඒකට එකතු කරන්න. පරිපූර්ණට උනත් කමක් නැහැ. දැන් ඉතින් පුරවන්න පටාංගමු. පේනව නේද? ටක ටක ගාලා පුරවනවා. ඉක්මනින් පුරව ගන්න පුළුවන්. සේරම ටික ඉක්මනින් පුරව ගත්තා. මිරිස් මාළු වගේ වලිගෙට මොකද කරන්නේ? ඒකත් ඒ විදිහටම ඇතුලේ සුද්ධ කරලා මෙන්න මේ විදිහට පුරව ගන්නවා. ඊට දින රම්පි ටික අයින් කරනවා. මං කිව්වේ ගරම් මසාලා නැත්තම් කරදමුගු කරාබුනටි කුරුදු පුතු දාන්න කිව්වනේ. කුරුදු පුතු දැම්මනම් මේ වෙලාවේ අයින් කරගන්න. දැන් හරි සේරම පුරව ගත්තා. දැන් මම මෙතන ඉක්මනින් හදලා පෙන්වන්න ඕන නිසා තෙල් ටිකක් වැඩිපුර දාලා ටිකක් ලොකු තාච්චියක බදිනවා. ඔයාට පුළුවන් මේ තරම් පොඩි තාච්චියක මෙන්න මේ ගානට තෙල් චුට්ටක් දාලා පොඩියට කපාගෙන පුරවල බෙදගන්න. සම්පූර්ණ මාළු මිරිස් එකක් ගන්නවා නම් පුංචි එකේ බදින්න අමාරුයි. එතකොට තෙල් ගොඩාක් දාන්න වෙනවා. ඇත්තටම මේ දවස්වල තෙල් ගොඩාක් ගණන් නිසා පුංචි තාච්චියක මං කියපු විදියට චුට්ටක් දාලා බෙදගන්න. දැන් අපි කලින් හදාගත්තු පාන් පිටි බැටයක තෙලට චුට්ටක් දාලා බලනවා. පිටිකැල නටාගෙන උඩට ආවනම් තෙල් එක ගානට රත් වෙලා. මෙන්න වැදගත් ටිප් එකක්. තෙල් එක ගොඩාක් රත් කරන්න එපා. මාළු මිරිසිගේ පාට වෙනස් වෙයි. මෙන්න තවත් ටිප් එකක්. දැන් මේ බැටේ එක හදලා විනාඩි 20ක් විතර වෙනවා. දැන් බැටේ එක ටිකක් ගොරෝසු වෙලා. දැන් තමයි බිත්තරේ එකතු කරන්නේ. බිත්තර දෙකෙන් එකක් එකතු කරලා මේ විදියට මම බීට් කරගන්නවා. ඔයාට බිත්තර නැත්තම් කමක් නැහැ. පාන් පිටි කෝම් පිටි බැටේ එකේ දාලා තවර ගන්න. ඉස්සෙල්ලා මම පොඩියට කපලා පුරව ගත්තු එක කෑල්ලක් බැටේ එකේ දාලා තවරගෙන පාන් කුඩු එකට දාගන්නවා. මෙන්න තවත් ටිප් එකක්. පාන් කුඩු එකට දාලා මෙන්න මේ වගේ හොල්ලන්න. එතකොට අතේ ගෑවෙන්නේ නැතුව පාන් කුඩු ටික හොඳට තවර ගන්න පුළුවන්. දැන් ආයෙත් බැටේ එකට දාලා හැන්දෙන් හැමීට කලවම් කරලා එළියට අරගන්නවා. ඊළඟට අතින් අල්ලන්න එපා. මේ විදිහට පාන් කුඩු ටික දාලා කලින් කිව්වා වගේ මේ වගේ හොල්ලලා ඊට පස්සේ අතට අරගෙන චුට්ටක් විතර තද කරාට කමක් නැහැ. මේ විදිහට බෝල් එකට දාලා හොල්ලන ක්‍රමය කලින් කට්ලට් හදද්දිත් මං කියලා දුන්නා. දැන් මිරිස් මාළු වගේ නැට්ටත් මේ ක්‍රමයටම කවර් කරගන්නවා. දැන් හරි මේ ටික ඉස්සෙල්ලා බෙදගමු. ඔන්න තවත් වැදගත් ටිප් එකක්. උත්සවයක් වෙලාවට නම් මේ වගේ සේරම හෝට් කරලා තියාගන්න. ඊට පස්සේ කෑම ලෑස්ති කරලා මේසෙට යවන වෙලාවට බදලා අරගන්න. නැත්තම් මේවයි ටිකක් වෙලා යනකොට ක්‍රිස්පි ගතිය එනවා. গোল্ডන් බ්‍රවුන් කලෙක එනකන් චූටි හැන්දක් දාලා හිමීට කලවම් කරලා බදලා එළියට අරගන්න. කින්දර කොටාවක් වැඩි කරගන්න නැතුව පරිස්සමට මීඩියම් හීට් එකේ තියාගෙන බෙදගන්න. මම මීට කලින් කීලා තියෙනවා මේ වගේ ක්‍රිස්පි දේවල් බදිනකොට බදලා ඉවර වෙලා කොල කෑලි උඩට දාන්න එපා. මේ වගේ කූලින් රැක් එකක් හරි ඇලුමිනියම් හිල් තියෙන පෙරණිකකට හරි දාගන්න. දැන් මාළු මිරිස් නැට්ටත් මේ වගේ බෙදගන්නවා. දැන් මේ තනි මාළු මිරිස් කරලා බදින එකට ආයෙත් මම අර විදියටම පාන් පිටි කෝප භාගයයි කෝන් පිටි කෝප භාගයයි පිටරියයි දාලා ආයෙත් අර විදියටම බැටේක හදාගත්තා. මෙන්න මේ වගේ මාළු මිරිස් කරලේ නැට්ටෙන් අල්ලලා බැටේකට දාලා හැන්දෙන් මේ වගේ එක කව කරගන්නවා. ඊළඟට පාන් කුඩුවේ කුඩේ මේ විදියට තියලා පරිස්සමට මේ විදියට හැමිහිට තද කරනවා. දැන් දෙවෙනි සැරේ බැටේ එකේ ඔබලා අරගන්නවා. මම මේ ක්‍රමය කට්ලට් හදද්දිත් ඔයාලට කියලා දුන්නා. දෙවෙනි සැරේ පාන් කුඩු තැවරුවාට පස්සේ අත උඩින් තියලා මෙන්න මේ වගේ තද කරලා ලස්සනට හැද කරගන්න. මේ ක්‍රමයට මම ඔක්කොම ටික කෝඩ් කරගත්තා. මාළු මිරිස් කරල් අටක් බදිනවා නම් ෆිලින් එකට පොඩි තින් මාළු එකයි අලගිටි එකයි අරගන්න. දෙවෙනි සැරේ බදින්න කලින් ආයෙත් කලින් ක්‍රමයටම තෙල් එක රත් වෙලාද කියලා බලන්න පුංචි පිටි කෑල්ලක් දාලා බලනවා. පිටි කෑල්ල නටාගෙන උඩට ආවා. දැන් තෙල් එක රත් වෙලා. දැන් තාච්චියේ ඉඩ තියෙන විදියට එක එක හරි දෙක දෙක හරි දාලා බෙදගන්න.
මේක වැදගත් එයා කැඹුරු තෙලේ බදිනකොට නොන් ස්ටික් භාජනවල බදින්න යන්න එපා. මේ වගේ චීන චට්ටියකක් තියෙනවනම් වඩාත් හොඳයි. ඔන්න වැදගත් ටිප් එකක් තාච්චියට දානකොට මේ වගේ පැතලි හැන්දක් දාන්න. බකුටු හැන්දක් දැම්මොත් මාළු මිරිස් කරලට තුවාල වෙන්න පුළුවන්. දැක්කද ලස්සන පාටට බෙදුණා. පැතලි හැන්දක් නැත්තම් මහත පැතලි පිහියක් හරි දාලා ගන්න පුළුවන්. චුට්ටක් බෙදෙනකන් පෙරලන්න යන්න එපා. දෙකක් බෙද ගන්න මට කිඳර මීඩියම් හීට් එකේ තියාගෙන විනාඩියක් තප්පර 10යි ගියේ. පේනව නේද අපේ ගෙදර පුංචි පාටියක්. මේ මොකක්ද දන්නවද? රයිස් කුකරේකේ බිත්තර දාලා හදපු සුවඳ හමන කහබද. මේ අපේ අම්මා පුරවා පෙතපු මාළු මිරිස් රස බලන වෙලාවයි. පේනව නේද ඇතුලේ? හරි ලස්සනයි. මේ පත් එක එක දවසක් හදන්න, තව දවසක ඔයාට පුළුවන් බිත්තර බිරියානියක හදන්න. එතකොට ඔයාට බිත්තර බිරියානි එකයි පුරවා පෙතපු මාළු මිරිස් එකයි රස බලන්න පුළුවන්. මේ තියෙන මීට කලින් කඩලු පිටි දාලා බෙදපු මාළු මිරිස්. අපි අම channel එකේ මේ වගේ short hits වර්ග කොටාරියක් කියලා දීලා තියෙනවා. ඒ වගේමයි රයිස් කුක බිරියානි, චිකන් රෙසිපීස් කොටාරියක් තියෙනවා. ඔයාගේ දකුණු අත පැත්තේ තියෙන මේ රතුපාට ඩෑන්සිනී තලේ උඩ කෙළවර තියෙන link එක click කරන්නකෝ. එතකොට මේ වීඩියෝ බලා ගන්න පුළුවන්. ඔයා මේ විදියට පුරවා බෙදපු මාළු මිරිස් එක හැදුවාම හදනකොට ගත්ත ෆොටෝස් ඕනේ ඒවා අපේ අම්මා Facebook fan page එකට share කරන්න. ඔයා අපේ අම්මගේ වීඩියෝ හොයන කෙනෙක් නම් ඔයාගේ ෆෝන් එකට වීඩියෝ එකක් එනකොට වීඩියෝ එකේ වම් පැත්තේ මෙන්න මේ අපේ අම්මගේ පින්තූරේ තියෙනවද කියලා බලලා click කරන්න. බොහොම ස්තුතියි.